සිත්කලු වර්ණවත් සුවන්දැති මලයම්ේ අගේ කරන්නේද එපරිදි සුභාශිත වචන අනුව පිළිපදින දහම ප්‍රයෝජන වත්වන බවයි සම්බුදධ දේශනාව. සදැවතුනි ඔබ ේශ්‍රවණය කිරීමට බලාපොරත්තුන ධර්මදේශනාවත් දහමට ලැදිී උත්තුංග දිවිපය වෙදක්කු දෙසා ඔබහට කුසලානි සංන්සයක්ම වේවායි පාර්ථනා කරමින්. ඔබ අපප කරෙහි අනුකම්පාවෙන් බෞද්ධ්‍යයා රූපවාහිනියයේ මේ පෑරණියවිත දායකත්ව දධර්මදේශනාව සිදු කිරීම සඳහා? ෞද්ධයා ූපවාහිනී මැනයට කටමකළ පූජජපාද කෝරලයාගම සරණතිස ගෞරවාර්හ ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදී නමස්කාර පූර්ුවකව පිළිගනිමෝ සාධෝ සාධෝ සාධෝ. මෙම ධර්මදේශන අවසඳහා සදැහති දායගත්වය ලබානවා, කරන්දනිය ගලගොඩ අත්ත පදිංචි කමලා විජේසිංහ මහත්මිය සහ W විජේසිංග මහතා ඇතුළු පවුලේ පින්වත් පෙරිස. සමන්තහාචක්කවාලිසු අත්‍රගචචන්තු දවෙතා සද්හම්මං මනිරාජස්සේ සුනන්තු සග්ග මොක්ක දන් ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමුතස්සෙ භගවතු වරහතු සබ් දම්මිසු අපපටිහතඥානචාරස්සේ दस बल धरस चतुवे सारज्ज विसार दस सब सत्तुत्तम धम्मिस रस धम्म राजस धम्म सामिस सम्मा संबुद्धस्स නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මිසු අප ටිහතඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරයෙදස්සෙ සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස. ගතස්ස සබ්ුනු සම්ම සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අර හතු සබ ධම්මි සු අප ටිහතඥා නචාරස්ස දස බල ධරස්ස චතුවසාරජෙ විසායදස්ස සබ් සතුතු ධම්මිසරස්සේ ධම්මරාජස්සෙ ධම්මස්සාමිස්සෙ තතාගතස්සේ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ වැඩමකොට වදාලෙ අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙ සියලු දෙනාම සූදානන් වෙන්නේ දහම් මුතු වැල ධර්ම දේශනා මාලාවි තවත් එක ධර්ම දේශනාවක් දේශනාකරවගන ශ්‍රවණය කිරීම සඳහා. උතුම් වූ සද්ධර්ම දානමය කුසල කරමයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවීමෙන් සැදහැවත් පින්නතුන් සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමාමහනිවනින් සැනසෙන්ඩ මෙස් සියලු පුුණ්‍යෙ ධරමයන් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් ඉන්නේ චුන්ද කියන සූත්‍ර දේශනාව. අත උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව කරුණු පැහැදී කෙරෙන මේ උතුම් චුන්ද සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි ධර්මදේශනා දහයක්. මේ වෙනකොට දේශනා කරලා නිමා කරන්න යෙදනා මෙ සැදැහැවතුන්ගේ දායකත්තයෙන් අද සිද්ධ කරන්න එහි එකොලොස් වෙනි ධර්ම දේශනාව පිනතන චුන්ද සූත්‍රයේ සාකච්ඡා කරනකොට අපි දහවෙනි ධර්ම දේශනාව නිමා කරන වෙලාවේ පස්වනක් ප්‍රීතිය ගැන තමයි අවසාන වසයම සඳහංකලේ සැරියුත් මහරහතන් වහසේ පිරෙනවන් පෑම සඳහා උපන් ගෙදරට වැඩම කළනි එත් තමන්ගේ අම්ම තාමත් මිත්්‍ය අදෘෂ්ටික ඉන්න නිසා ඉතින් අන්තිම වෙලාවිී සාරිපපුත්‍යයන් වහස ළඟට ඇවිල්ල භාගිතුන් වහසේ ගැන කරුණු වහනකොට පස් වනක් ප්‍රීතිීන් පිනායවා තිවට රිපපුත්තයන් වහස දැනගන්නවා මගේ අම්මට දැන් ප්‍රීති සංවේගයක් ඉපදුනා කියලා. අම්මට ධර්ම දේශනාවක් කරන්න මේක තමයි හොඳම වෙලාව කියල සාරිපුදත්යන් වහස තීරණය කළා. ඉතින් ඒ වෙලාවේ මේ ඇතිවුන පස්වනක් ප්‍රීතිය මොකද්ද කියන එක තමයි අපි ධර්මදේශනාවෙන් අවසාන වශයෙන් කතා කළින්. කුද්ධකාප්‍රීති කනිකාීති ඔක්කන්තිකා ප්‍රීති පරණාපීති උද්වේගා ප්‍රීති මෙතමයි පස්සනක් ප්‍රීතිය. ඉති අපි පහුගේ දේශනාවෙන් කාරණාව පැහැදිලි කලාය එකක් එකක් ගානේ මේ වෙලා කෙටියෙන් සහිපත් කළොත් කුද්ධකා ප්‍රීති කියල කියන්නේ සකල ශරීරයම ලොමුඩ හැගන්නවා වගේ දැනෙන ප්‍රීතියක් අපි ගෙන්න ඇඟ පුරාමි හහි ගඩු පිපුන වගේ කියල ඒවාගේ ප්‍රීතියක් ගැන තමයි මේ කියන්නේ කවුරු ගැනද මේ ප්‍රීතිය ඇතිවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන කනිකා ප්‍රීති කියල කියන ක්ෂණයක් ෂණයක් පාසා විදුලි කොටන වගේ ඇඟට දැනෙන ප්‍රීතියට කියනවා කනිකා ප්‍රීති කියලා ඔක්කන්තිකා ප්‍රීති කියල කියන්නේ මුහුදු රල බින්දිි බිඳී බිඳි බිඳදී යනවා වගේ ඇතිවෙලා නැතුව යන ප්‍රීතිය. හටගන්න ෝ නැතිවෙනවා හටගන්න ෝ නැතියෙනවා. එහෙම ප්‍රීතියක් පරණ ප්‍රීති කියල කියන්නේ හම් පසුම්බයක් වාතයන් පුරුවහම. ඒ වාතය පිටට හැන්නේෑ වාතය පුරුව පුහම් පසුම්බයක් වගේ සකළ ශරීරයේම ප්‍රීතියෙන් පිරිල තියෙනවාට කියනවා පරණ ප්‍රීති කියලා උබේගා ප්‍රීති කියල කියන්නේ එවන් ප්‍රීතියක් කෙනෙකුට ඇති වුණොත් ඒ ප්‍රීතිය විසින් ඔහු අහසට ඔසෝනෝ කිසිම ධ්‍යානයක් අභිඥ්ඥාවක් නෙමෙයි ප්‍රීතිය වේගෙන් අහසට ඔසෝලා අවශ්‍ය තැන්ට රංයනවා. අහසින් යන්ඩ පුළුවන් විතරක් නෙමේ ජලයවඩින් යන්ද පුළුවන්. ඉති එහෙම අපිට ජීවිතය කවදාවත් ඇති වෙලා නැති නිසා අපිට මේවා වචන මාත්‍රයක් විතරයි. නමුත් අපි ප්‍රීතිය ප්‍රීතිය කියන ප්‍රීතිය තියෙන ආකාර පහගැන තමයි මේ කියල තිය. යම් කෙනෙකුට මේ ප්‍රීතීන්ගෙන් එක යටත් පිරිසින් එක බුදුරජාණන් වහස පිළිබඳව ඇතිවෙනවනම් එක මොන තරන් මහත් පලද කියන කාරණාව පැහැදිලි කරනවා පිනතුනී කසින භාවනා කසින භාවනා කරන කෙනෙක් යෝගාවච්චරයන් වහසේ නම කසින මණ්ඩලය හදාගන්නවා එතර මේ කසින මණ්ඩලෙන් විහිදෙන ආලෝකයේ එක කෙනාට එක එක ප්‍රමාණයි සමහර කෙනෙකුට තමන් ඉන්න තැන ඉඳල බඹයක් දෙකක් එයාලෝකයේ විහිදවන්න පුළුවන් තව කෙනෙකුට බබ හතාට තවෙනකුට බඹ සීය හමමාර ෙනකුගේ සැත පුම් සියදහස් ගන මෙයාලෝකයේ විහිදවන්නේ පුළුවන්. ඉති සඳහන් කරනවා කසින මණ්ඩලේ යාලෝකය මුළු ජම්බුද්දීපි පුරාම පතුරුවන්ට පුළහන් තරමට යම් කෙනෙකුගේ කසින භාවනාව වැඩිල තියෙනව නං. ඔහු කොයි තරං පුුණ්‍යවන්තද ඔහු මනතරම් කුසලයක් ලබනවාද. මෙන්න මේ පස්වනක් ප්‍රීතියෙන් එක ප්‍රීතියක්. ඇහි පිල්ලන් ගහන මෝහොතක්. යමෙකුට භාගිතුන් වහන්සේ පිළිබඳව උපදින වනං. මුළු ජම්බුද්ධීපය පුරාම කසින මණ්ඩලේ ආලෝකය පතුරුවන්ට පුළුහං පුද්ගලයා, පස්වනක් ප්‍රීතියෙන් එක ප්‍රීතියක් ඇතිවෙච්ච පුද්ගලයාගේ සොස් කලාවෙන් එක කලාවො. වටින්නේ කියලා බන්ධන්ගේ ඒ කසින මණ්ඩලේ එතෙන්ට දියුණු කරගඩ මොන තරන් කාලයක් කැපවෙඩුවනද නමුත් භාගිතන් වහන්සේ පිළිබඳ උපදන ්‍රද්ධාව ඒ සියල්ල යටපත් කරනවා කියන කාරණාවනිමේ කියන්නේ. යමෙක් තුනුරුවන් පිළිබඳව ඒ ශ්‍රද්ධහ සිත ඇති කර ගන්නවනම්. මැරෙන මොහොතේ නමුත් ඒ ශ්‍රද්ධව උපදව ගන්නවනම් තර ලාබයෙද්දේක වෙන්නතුනේ නිතර නිතර කතා කරන කරුණු සමහර වෙලාවට කරුණක් පැහැදිලි කරන්න ආපහු සේපත් කරන්න සිද්ධ වෙනවා ලොතුරා බුදුරජාණන් වහසේ දිහා බලාගෙන මරණ මංචකයේ ප්‍රීතිය උපදවගෙන දසගිලි එකතුකරපු මට්ටකුන්ඩලී නතර වුණේ තෞතිසාී මුු ජීවිත කාලි කවදාවත් සීලයක් රැකලනෑ දානයක් දීලනේ බනක් අහලන භාවනාවක් කරලනෑ නමු මරණින් මත් උපදිනි තෞතිසායි. මොකදද තෞතිසයි උපදිනි හේතුව භාගිතුන් වහසේගේ මුුව මඩල දිහා බල මරණය ඔන්න මෙන්න කියල ඉන්න වෙලාවි. දස්සැගි ලියකතු කරලා වෙද. පස්සේ අදින්න පුබක බමනම දැනගන්නවා. මෙයිනි මට්ටකුන්ඩ ලිකන මගේ ද පුතා මේ ඉන්න කියලා. බ්‍රාහ්මණය මහනවා දනක් දුන්න නැති බනක් එහුව නැති සලයක් ැක නැති නුබ කොහොමද දෙවරු ග කිය. කතාාව බ්‍රාහමණය ගිල බාගිතුන් වහසගෙන තහනවා මෙහෙමටත් දෙව්ලොව යන්න පුළහන්ත කියලා භාගිතුන් වහස ්‍රහ්මණයගගේ නැවතහන්නේ මට්ටකුන්ඩ ලියේ බෝ කීවෙන ඇැත කියලා එම් භාගිතතුන් වහස පිළිබඳව උපදන ප්‍රීතිය සතරපාහි අපි මුද වන්ඩ මොන තරන් හේතුවයෙනති. ඉතින් දැන් සාරී බැමිණියට මේ පස්සනක් ප්‍රීතිය ඉපදිලයි තියන්නේ වාගිතුන් වහස ගැනැහුවට පස්සේ එති මේ වෙලාේ තමයි සාරිපුත්තයන් වහසත්තේ තීරණය කරන්නේ අම්මට මේවාගේ ප්‍රීතියක් ඇතිවෙලා තියෙනවා දැන්නම් ධර්ම දේශනාවක් කරන්න හොඳම වෙලාව කියලා දහෙම කල්පනා කරලා උන්වහසේ ධර්මදේශනා කරන්න කල්පනා කරනවා සාරි බැමිණිය කල්පනා කරනවා මගේ පුතාගේ ගුණ මහත්වමේ මේ තරන්නම් ශාස්තෘන් වහන්සේගේ ගුණේ කොහොම වෙනමඇද්ද. මොකද සාරී බැමිණියය තාමත් මිත්‍යදෘෂ්ටිකයි මහා බ්‍රහ්මය තමයි තමන්ගේ ශාස්තෘුවරය හැටිට සලකන්නේ. සාරිපපුද්ධයන් වහන්සේ පිරිනුවන් පාණ්ඩාසන්න මේ වෙලාවේ මහා ්‍රහම විල්ල සැරියුත් මහතන් වහසරි ැඳලේ නවා පිනතින කාට දෙහි තන්ඩ දෙයක් ඉතුරුවෙන් නැත්ති අම්ම තමන්ගේ ශාස්තෘත්ය එහිලා සලකන මහා බ්‍රහ්මයා ඇයම තමන්ගේ කුසින් බිහිකරපු පුතාලඟ දැනගලය මේ කාරණාව තම අම්ම වෙනස් කරන්න එනිසා තමයි අහන්නේ අම්ම කවුදේ ඇවිල්ල ගී කියලා ත් අනිි කරම ගිනිි කඳක් වගේ බැබලි නවා. මුළු නාලක ග්‍රාමය පුරාම ආලෝකය විහිදෝනවා තමන්ගේ පුතා උපංකාමරීටවිල්ල පුතාට වැඳල ඔලුව පාත් කරල නැගිටල යන්දේනවා ඉතින් ඇවිල් අහනෝ දැම්මි සදවුලවේ දෙවිවුර බ්‍රහ්මලෝකෝල බ්‍රහ්මරාජය මෙ හැමෝම ගැන පිළිවලින් ගම්මාහනුව මේ. සරලාව කු්ද ඊ ළඟටාවේ කවුද ඊ ඟටාව කවුද කියලාහනවා දෙ අන්තිමට අහනුට තමයි ගැන මහා බ්‍රහ්මය කියලා එතිේනි සයහනිපුතේ මගේ භාග්‍යවත් වූ මහා බ්‍රහ්මයටටත්තු වඩා නුභගුණ වන්ද කියලා. සාරිපපුත්යන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ භාග්‍යතුන් වහන්සේ පදින වෙලාවේ මහා බ්‍රහ්මය හර දෙනක් තමයි රන්ද ලින් භාගත්තය කියලා. ඉති ඔය කතාවෙන් පීතිය ඉපදුනාට පස්සේ. සාරිපෘතයන් වහසේ විශේෂයෙන් අම්මර තව කරුණු පැහැදිලි කරනවා. මහවපාසිකාව මගේ ශාස්තෘන් වහස ඉඋපදන වෙලාවී මහා භිනිෂ්ක්‍රමණය කරන වෙලාවි ලොවතුනා බුද්ධ රාජ්‍ය ලබන වෙලාවේ මංගල ධර්ම දේශනාව කරන වෙලාවී. දහදාහක ලෝක දහතු කම්පාවනා. ඒ ශාස්තෘන් වහන්සේ සීලේංවත්, සමාදීෙන්වත්, ප්‍රඥ්ඥාවෙන්වත්, විමුක්තියෙන්වත්, විමුක්තිේ ඥාන දර්ශනයෙන්වත් අභිභාවනය කරන්න සමත් කෙනෙක් දෙවියන් බබුන් මරුන් සහිතලෝකයේ දෙවියන් මරුන් බබුන් සහිත ලෝකයේ වෙන කවරුවත් මනය කියලා. ශාස්තෘන් වහසේ මහාඹඹුටත් වඩා උතුන්ද කියලා මහනවන්නේ එතවට තමයි මේ උත්තරේ දෙන්නේ. එති ඒ වෙලාවේ අම්මගේ හිතේ ප්‍රීතිය තවතාව වැඩිකරෝමින් ඉටිප්පි සෝභගවා අරහං සම්මා සම්බුද්ධහෝ මෙට මේ ආදි වශයෙන් භාගිතුන් වහන්සේගේ ඒ මහානීයව් ගුණකදම්බයක්න් සෙහිපත් කරවමින් අන්ගේ මෑනියන් වෙනුවෙන් බුදුගුණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවක් සාරිපෘත්තයන් වහසේ විසින් සිද්ධ කරනවා. අංෙ ධර්ම දේශනා වහලා. අවසානයේ සෝතාපත්ති පලයේ පිහිටලා සාරිපුත්තයන් වහන්සේට කියනවා සාරිපුත්තයන් වහන්සේට අම්ම කියනවා. මාගේ පුත්‍ර උපතිස්සේ අම තාම කතා කර සාරිපුෘතයන් වහන්සට නෙමේ අම තාම කතා කරන්නේ ගෙදර හිිපු පුතාට එනිසා මාගේ පුත්‍ර උපතිස්සේ කර තමයි සාරිපුත්්‍යයෙන් වහසට කතා කරලාති මාගේ පුත්‍ර උපතිස්සය ඇයි මෙහෙම කළී ඇයි මට මෙහෙම කළි මෙවන් අමුෘර්තයක් මෙතරම් කාලය මට නොදීහිටිය ඇයි කියලානවා. ගැ මේ දහම මීට කලින් මට කියල දුන්නේ නැත්ති ඇයි. මේ ශාස්තෘන් වහන්සේ ගැන මේ විදිහට මීට කලින් මට හඳුන්වලා දුන්න නැති ඇයි කියලම් අහන්නේ. නමුත් වනතුනි සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේ අම්මට පිහිට වෙන්න්න උත්සාකලේ මට හුගක් කලින්. ඒවඋදෙසා උන්වහසේ තමන් උපන් නිවසට අවස්ථා කීපයක්ම පින්ඩපාති වැඩලතිීනවා. දම් පිළිියරග නම් මට බණටිකක් කියලයන්. නත් එකම වතාවක්වත් සාර්ථක වුණේ නෑ. අම්මගේ ප්‍රඥ්ඥාව මෝරල මදිී හැම දාම පුතාට දදුන්න බව ඇත්ත බැන බැන තමයි දන්තුන්නේ. මෙච්චර දනස්කන් දෙයක් මාරිගා වැඇතිලි තියාගෙන ොකදඋපතිස මේ හිංඟා කන ජීවිතයගේල තම යම්ම අහන්නේ. ඉදිගේ නිසා කවදාවත් අම්මට දහමක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නෑ. මොද අම්මගේ ප්‍රඥාව ඒ තරමට මෝරලා තිබුණේ මෝර්ල තිබුණෙ නෑ. නවත් පිරනිවන් පාණ් කලින් සාරිපපුත්වයන් වහසේ තීරණය කරනවා අසංකේ ගැනන් ලෝක සත්වයන් සතරාපායෙන් මුදෝලා තියවතුම් අමාම හනිියුනට යමු කරන්න මට පුුවන් උුනාානං මන්න නැති කාලික මිනිස්සු කියයි. කොච්චර දෙනකුට පිහිට උන්නත් මොකටද තමන්ගේම්මට පිහිටි වැඩ බැරි වුනාාන කියලා. මිනිස්සුන්ගේ කටින් කියවෙන ආන්ගේ වශනය නැති කරන්න තමයි පරනිර්වාන කාලයේ තමන්ගෙන නිවසට වැඩම කරන්නේ. හි උන්වහසරඒ කාරණාව කරන්න පුළුවන් වනාා. දේනිසයි අයහන්නේ ඇයි මට මෙහෙම කළින් මෙච්චර කාලය ඇයි මේ අමුෘර්ථය මට දානය කළින් නැත්ති නමුත් පින්නතුනේ මේ ප්‍රකාශයෙන් සාරිපපුත්තයන් වහසේ තීරණය කරනවා මගේ මවදැන් නොසැලන ශ්‍රද්ධාවක පිහිට ලයින්නේ කියලා. අන්ගේ කාරණාව දැනගත්තට පස්සේ සාරිපපුත්තයන් වහන්සේ හිතනවා මගේ මව සාරී බැමිණේ මං මේ ලෝකෙට උපද්ද වල මං හදා වදාගත්තා. නමුත් මමද මට උපත දුන්නේකි මං හදල වඩ ලොකු මහත් කරුප එක නය ගෙවලි හිර කලා මගේ අම්මගේ කිරිමිල මං අද ෙව්වා කියල උන්හසකල්පන කරනවා. දැන් අම්මට නයි නෑ. අම්ම සංසාරයෙන් එතර නොකළ පිරිණුවම් පෑවනම් එක හොඳ මදි කෙල තීරණය කළන්නේ. දැන්තීරණය කරන මං අයට නයිනෑ. මසීරු ණය ගෙවල යිතියනෙ දැන් කියලා. මේ ප්‍රමාණය ඇයට ප්‍රමාණවත් කියල හාසකල්පන කරනවා. දැන් පිහිටලා ඉන්න ශ්‍රද්ධාව ප්‍රමාණය ඇයට සසරින් එතරවන්න හොදරම ප්‍රමාණවත් එහෙම තීරණය කරලා අම්මට කතා කරලා කියනවා මහව පාසිකාව දැන් නුඹ මෙතනින් යන්ඩ කියලා අම්ම පිටත් කරනවා අම්ම පිටත් කරලා චුන්දන් වහන්සට කතා කරලා හන චුන්ද වෙලාවක යද කියලා ර චුද කියන්නේ කවුද්ද යදේශනාව පුරාමම තක් කළ සාරිපුදතයන් වහන්සගේම මල්ලි සෞ කෙලෙස් නසපු තවත් එක රහතන් වහන්සේෙනමක් ඒ සහෝදරයන් වහන්සේ තමයි වැඩිමහළු සහෝදරයට මේ වෙලාවේ උපස්ථානයට ඉන්නේ දි කතා කර ලහන ්චුන්ද වෙලාව කියද කියලා සඳහන් කරනවා ස්වාමීනී බලවත් දැසෙන අරුන් නැගෙන් ආසන්නයි කියලා එහෙම සොඳහන් කරහම නැවත චුන්දයන් වහන්සේට කියනවා චුන්ද මහාසංය රැස් කරවන්න කියන. පන්සීයක් මහාසගරත්නය උන්වහසතක වැඩල ඉන්නවා. කියන නිමේශයේ විතරයි මේ පන්සීයම රහතන් වහන්සේලා පන්සේ දෙනාම සාරිපපුත්යන් වහස ගවට එක් වෙනවා එක් වුුණට පස්සේ කතා කරල කියනවා න්නතු අවුරුදු හතලිහක් නුබල මගෙත් එක ජීවත්. මේ අවුරුදු හතලිහ පුරාවට මගෙන් කිසියම් වරදක් මගේ කිසියම් ක්‍රියාකාරකමකින් ඇත්නම් මගේ කයිෙන් වචනේ නුඹලට කිසියම් වරදක් සිද්ධ වනානම් එස්සල් වැරදිවලට මට දැන් සමාව දෙෙන්්ඩ කියල කියන නිහතමා නකම ගැන කාර්ද පිින්රී විස්තර කල්ලීඉවර කරන්න පුලුවන් ගන්නේ නම තැබෑවට මේ කවුද ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මහා සංගරත්නය කෙරවල කියල හඳුන් වන්නේ ඇයි සංගයාගේ කෙරවල කියල කියන්නේ සංඝයාගේ අන්තිමයක් කියනකද නෑ පින්නතිමී මේ බුද්ධශාසනය කිසිම භික්‍ෂෝකට සැරියුත් මහරහතන් වහන්සේට වඩා සීලෙන් ගුුණෙෙන් සමාධීෙන් ප්‍රඥාාවං විමුක්තියෙන් ඥානයං දර්ශනයන් උන්වහසේ ඉක්මුවන්න සමත් කෙනෙක් නන්න ඒකයි සංගයාගේ කෙරවල කෙනකන්නේ එවගේ අපේ බුද්ධශාසනය ප්‍රථමය භාගිතන් වහසේගේ මේ ශාසනය පලවිනි ශ්‍රාවකය හැටියට සැලකින්. කවේතකොට ප්‍රශ්නයක් එන්න ඇත්ද. ඉස්සරලාම මංගල ධර්ම දේශනාව කරන වෙලාවෙ සාරිපුද්තයන් වහසේ හිටියනයද. මුලින්ම ධර්මාවබෝධය ලැබ්වි කොන්්ඩන්ජයන් වහන්සනේ. එදර උන්වහසන ද ප්‍රථමයා කියලා අපිට හිතෙන්න්න පුළුවන්. මේසාාසනයේ මුලින්ම ධර්මාවබෝධය ලැබිය කෝඩන්ජයන් වහසේ තමයි. නමුත් සම්මා සම්බුද්ධ ශසනයක ප්‍රථමයා බවට පත්තයෙන්ට පාරමිතා පුරලතියනි සාරිපුදයන් වහන්සේ. ඒ මහාකල් පාසංකීයකුත් ලක්ෂය. දෙවනියා වඩත් ඒ විදිහටම පාරමිතා පිරවෙ මහමුක්ගල්ලාණයන් වහන්සේ. මේ සාසනේ තුන්ගෙන ශ්‍රාවකය බවට පත්තෙන්නේ මහාකාශ්‍යපයන් වහන්සේ. අපේ සාසනය හතරවි නිශ්‍රාවකයන් වහසේ බවට පත්තවෙෙන්නේ මහානුරුද්ධයන් වහන්සේ. විදි පිළිවලින් තමයි මේකාරණ පාරමිතා පුරුපු හැටියට සහ ප්‍රාර්ථනාවන්ගේ ආකාරයට තමයි මේ පෙළගෙහිලතිය. ඉති ශාසනයේ ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ තමන්ගේ පරිවාර සංගයට කතා කරල කියනවා කයින් වචනයෙන් වරදක් වුණනන් මට සමාාවෙන්්ි කිය. වර්තමාන පින්නතුනී ආයතන ප්‍රධහනයක්වත්. විශ්්‍රාම යන දවසවත් තමන්ග සේව කියෙන්ට කියන්න ඇැති කතාවක් සංසාරීෙන් සමුග්ඩ ලෑස්තිවෙන. අසංක ගනම් ප්‍රාණීන් සංසාරීෙන් එතර කරවපු මෙ මහා පුරුෂයන් වහස කියන්නේ. කැබැ මේ රහතන් වහන්සේල සීරු දෙනාම කියනවා නෑස්වාමීනී. අපගේ ඡායාව වගේ සෙවනැල්ලවගේ අපි හැමදාම ඔබහන්සි අත්හරින් නැතිවවාසේ කළා. නමුත් එදා මෙදාතුර අපට නං වුණ අල්ප මාත්‍ර වරදක්නේ. අපෙන් වරදක් වුණා නං ස්වාමීනය අපිට සමාව දෙෙන්ද කියලා. ඉතිමුන් වහසෙලා එහෙම ඉල්ලි මක්කරහම. සාරිපුත්තයන් වහස චුන්ද යන් වහන්සේට කතා කරලා කියන චුන්ද මම එහිනව ඇදී නැවත දිීගල් කරන්න කියලා. ැ ශරීරයේ ප්‍රාණවත් බව දැන්නේ බද ලෝහිත පක්කන්දිකානං රෝගයයි වෙලඳනි ලේ පිටවෙන ඉවරය මරණයෙන් කෙලවර වෙන වේදනාවක්තමයි තියෙන්න්නේන අම්මට කතා කරන්න ඕන විච්ච නිසා. ධ්‍යාන බලයෙන් ගරෝගයේ මැඩපවත් ඇගැෙන තමයි චුන්ද හා මුදුරන්ඩි කෙනෙක් චුන්ද මාව මේ ඇදී ඉන්දවන්නේ. සාරිපුත්තයන් වහන්සේ කියන්නේ ඇත්තු ගණනාවක ශක්තියතිවිච මහාපුරුෂයක්. නමුත් පිනතින එවන් මහා ශක්තිවන්තයාගත්ත. අන්තිම ොහොත තවත් කෙනෙක් ඔසබලලාවාඩිකර වන්නඩ ඕනන්නන්. ඔබ ම අපි ගැන කවර කතාද එනිසා මේ වගේ කරුණුත් එක අපිට අපි ගැන හිතන්න බොහෝ දේවල් තියෙනවා එනිසා දැංකනවාචුන්ද එනම්ම අවදිගා කරන්න කියලා ඊට පස්ස මහා සංගරත්නය පිටත් කරනවා ඔය සිවරු පොට අරගෙන මගේ මූුණවාහහිඩ කෙලකේනවා සිියරුපොටක් මූුණවැැහවට පස්සේ සාරිපපුත්යන් වහන්ස පිළිවෙලින් ප්‍රථමත් ්‍යානයෙන් පටන් අරගන්න ධ්‍යන මට්ටන් අටටම සම්මාධීවා නිරෝධ සමාපත්තිය නම් ව නමවෙනි ද්‍යනයටත් සමදිිනවා නැවත පිළිවලින් අට හත හය ආධි වශයෙන් ප්‍රථමත් ධ්‍යානටනකන් ආය පහලට 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 සදි ඉහට ඉහලට සමවැදනා දැ පහලට පහලට සමාධනවා ආය ප්‍රථමධ්‍යානයට සමයදිලා. දෙවනධ්‍යානයට තුන්ගෙන ද්‍යානයට චතුරතද්‍යානයට මෙද්‍යානයට සමවධන අධ්‍යානයෙන් අවදි වෙන අහෙම කරණාවක් තියන්නේ.විිකාරිී දීර්ගෝ විස්තර කරන්න ඕන කරුණක් මෙ බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්නේ. නැවත මුල ඉඳල චතුර්තධ්‍යානයට සමයදිලා චතුරුතදධ්‍යානයෙන් අවදිවෙනවත්යෙක්කම මුළලු පොලෝ තලයිම කම්පාගෙන වෙලාවක අපේ සම්බුද්ධ ශාසනී මේ මහාපුරුෂෝත්තමයනන් වහන්සේ තවන්ගේ මංගල්ලි හොයා ගෙන සදහටම සංසාරෙන් සමහරගෙන වැඩම් කළ දෙගන සැරියුත් මහරහතන් වහන්සේ පිරනිවන් පවදාලා එ මොහොත පොළොී විශාල භූමිකම්පාව කැතිෙනවා ඇැයි භූමිකම්පා ඇති වුණා කියලා කිසිම කෙනෙකුට කරදරයක් වෙන්නේ න භූමිකම්පා ඇතිවෙන ආකාර ගණනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලාතින එති මේවාගේ අතිශයම ගුණ අධික උතුමන් වහන්සේ එලාගේ ජීවිතයේ යම් යම් කාරයෙන් අවලා අවස්ථාවන් වල ඇතිවෙන භූමිකම්පත් අඩුතරමි කුරුකු උඹෙකුටුවත් හිසාවක් කරන්නේ නෑ. මො ඒවාගේ ගුණකදම්භයන් තමන්ගේ ශරීරයේ මති නික්මිල අයනකොට එක මහපොලෝට දරා ග්ඩ බැරිහින්දා තමන්ගේ දුක කියනවා වගේ තමයි මේ භූමිකම් පාවල් සිද්ධෙ. එ සාරිපෘත්තයන් වහන්සේ පිරිනිවන් පවදාලා මෙවන් උතුම් මහරහතන් වහන්සෙනමක් පිරිනිවන් පානක මෙ මුළු විශ්ව ධාතුවට මොන තරන්න පාඩ්ද නමුත් ලෝකයක් විශ්වය ඒ පාඩුව තකාගෙන අඩනකොට උන්වහසේ පිරිනිවනට වඩින්නේ ඉතාම සතුටි මොකද පිනතින සාරිපුත්තයන් වහන්සේ නමුත් මහා කල්පම අසංකීයකුත් ලක්ෂය පාරමිතා පිරිව මොකටද නිවන්දකිින්දෙන් ඒසා දේර්ග කාලයක් පුරපු පාරමිතාවක අවසානිය සඳහන් කළේ ඒක තමයි උන්වහසගේ මංගල්ලි කියලා උන්හස තමන්ගේ මංගල්ලියයට සමවාදින හරි සතුටි හැබැයි ඒක සකල ලෝකටම දැඩී පාඩුවක් මොකද මෙවන් උතුමන් වහන්සේ නමක් දිහා බලල හිතේ සතුට ඇති කර ගත්තනං ඒ පුද්ගලයත් දෙව්ලෝඉපදිල තින ්‍රතන්නක තමන් දිහා බලල සතුටි වෙච්ච කෙනෙකුට සුගතියේ දොර අරන්ඩ තරන් මොනතරං සීල සමාධි ප්‍රඥාව විමුක්ති විමුති ඥාන දර්ශනාදීන්ගෙන් පොහොසත් වෙච්ච නිමක් නැති ගුණ කදම්භයක් දරට ඇත්ද එදි එවන් කෙනෙක් අහිවේෙනවා කියන එක මොනතරන්නම් පාඩිද එසේ වෙතත්. සාරිපුෘත්තයන් වහන්සේ සියලු දෙනාටම සමුදීලා පිරින්වන් පහ වදාලා ඉන් පසුව ශාස්තෘන් වහන්සේ නවානු පූර්ක සමාපත්තීන්ට අනුලෝම ප්‍රතිලෝම වසයෙන් සමයදිලා. ශාස්තෘන් වහන්සේ වගේ මයි කිරිනිුවන් පැවි කියල මේ කියන්නේ. නවානු පූර්ක සමාපත්තීන්ට අනුලෝම ප්‍රතිලෝම වසයෙන් සමයධන කියෙන කාරණාව තම ැපිතාම කෙටියෙෙන් මතක් කළේ ප්‍රථමත් ධ්‍යානයෙන් පටන් අරගෙන ධ්‍යයාන මට්ටන් අටටම සමවැදිල නිරෝධ සමාපත්තියට නමුවනුවට සමවැදිලා ආය එතනින් දල පහලට පහලට සමවැදිලා නැවත ඒේ ඉඳල චතුෘර්ත අධ්‍යානයට සමවැදිල චතුෘත අදධ්‍යානය නැගිටිනවත එක්ම තමයි මේ පරනිර්වාණ සිද්ධවෙන්නේ තිේකාරණාව මෙතන පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මේ සමාධී සමාපත්තීන්ට මේ සම වැදීම ගැන පැහැදිරි කරනවා මහා පරනිර්වාන සූත්‍රන්ට කථාවේ. ඇයි මෙහෙම සමවදින්න කියලා කෙනෙක් ආය කවදාවත් තමන්ගේ රටට නොෙන්ඩෙම තමන්ගේ නෑදෑයන්ගෙන් සමුුවරගන පදිංචියටම යනෝ විදේශ රටකටවිදු රාය කවදාවත් තමන්ගරට එන්නෙම එන්නෙම නැතුවඉන්නයි යන්නේ එතකොට එදාට ඔහු ඥාතීන්ගෙන් සමුගන්න වෙලාව කොහොම වෙයිද සියලුම නෑදෑවළඟට ගිහිල් තමන්ගේ හිත මිත්‍රීවෙළඟට ගිහිල්ල ආලිංගනය කරලා සේප වැලඳගෙන කඳුලු වගුර වල නමුතුහු පිටත්වෙෙෙ ප. අන්න එහෙම ඥාතීන්ගිෙන් සමුගන්නකොට ඔවුන් ආලිංගනය කර ලස් සිප වැලඳගැෙන පිටත් වෙලා යනවා වගේ. මේ ලෝක යම්තාක් සමාධි සමාපාත්තීෙන් වෙත්නම්. ඒ හැම සමාධි සමාපත්තියකටම භාගිතුන් වහසේ සමවැදිලයි පිරිවම් පැෑවි කියල.ගන ලෝක දහත්තු වේ. උතුමන් වහන්සේ නමකට සමවදන්ට යම්තාක් සමාධි සමාපත්තියක් තියෙනවන්නං. පිරිනිවන් පාණ්ඩ කලින් අපේ භාගිතුන් වහන්සේ ඒ සියලුම සමාධි සමාපත්තිීන්ට සමවැදුන කෙළ කියලාවා. ඇර ඥාතීන්ගාවට අය එන්නේෙ නැති නිසා උපරිම සෙනෙහසක් දක්කොලා ඥාතීන්ගෙන්ක් සමුගත්ත වගේ. මේ එක්කද සමාධි සමාපත්තියකටවත් පිරිුවම් පැවැවට පස්සේ සමවාදිින්ඩා යනවද. අයි කවදාවත්වට සමාදිින්නේෙන් නැති නිසා තියෙන සියලුම සමාධි සමාපත්තිීන්ට පිරිනිවන් පාණ්ඩ කලින් සමාධීවා. තියනිසා නැවතය කවදාවත් සමාධි සමාපත්තිීන්ට සමාධින්නේනම් නැහැ. සඳහන් කරනවා අභිග්ඥාවල් ධ්‍යාන මට්ටන් එකක්වත් නිවනි නෑ. පිරිනිිවම් පාලය යන්නේ නිවන්නටන එතර මේ අභිග්ඥා ්‍යාන සමාපත්තිවිමුණුවවත් නිවන නෑ එහින් ද එහිදී ධ්‍යානයට සමාධීන්න පුළුවන්කම නැහැ පිනතුනින් මහගුණවත් සාරිපුත්තයන් වහන්සේටත් ඥාන හැත්ත ඇතුනින් හැට හතක්ම තිබුණා මකද මේ ඥාන හැත්ත ඇතුන කියන්නේ The Th ි තෙසැත්තෑ යාන කියල එතොට තෙසැත්තෑ ඥාන තියෙන කාටද භාගිතුන් වහන්සේට එන ඥාන හැත්ත ඇතුනින් හැට හතක්ම සැරීත් මහරහථන් වහන්සට තියෙනවා. අනික්‍රහතන් වහන්සලට තිබුණා නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේට විතරක් ඥාන හයක් තියෙනවා ඒ ඥානහය වෙන කිසිම රහතන් වහසේ නමකට නෑ. හැට හතයි ඒ හය එක්කතමා හැත්ත ඇතුන වෙන්නේ අපි ඒ ඥාන හයට තමයි කියන්නේ ෂඩ් අසාධහරණ ඥාන කියල ඇයි අසාධාරණයි කියල කියන්නේ සාමාන්‍ය අසාධහරණයි කියන වචනය අපි නිතර පාවිච්චි කරනවා ඒ අසාධාරණය ගැන න මෙතන කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේට හැර අනිත් කිසිම රහතන් වහන්සේ නමකට මේ ඥාන සාධහරණ නෑ කැනෙ පහල වෙන්නේ නෑ කියෙන එකයි ගතුන් වහන්ස විතරක් පෞද්ගලික ඥානහයක් තමයි මේ ෂඩ් අසාධහරණ ඥාන කෙල කියන්නේ. ඒමන පිතින සඳහන් කරනවා නිවනේ ඔය මොකුවත්ම මොකුවත්ම නෑ. මහා සාරිපුෘත්තයන් වහන්සේගේ සමාධි සමාපත්තිවලට සමවැදීමත්. මහා ගෝසිංග සූතරයේ සඳහන් කරලතියෙනවා. සාරිපපුත්යන් වහන්සේ සමාධි සමාපත්තිීන්ට සමවැදෙන හැටි. ගෝසිංග සූත්‍රරයේ සඳහන් කරන දැන් භාගිතුන් වහන්සේ සියල්ල සියලු දෙනා වහන්සේගම ප්‍රථමයන්නේ සම්මා සම්බුද්ධයි. නමුත් සාරිපුතයන් වහන්සේ අයිතිවෙන්නේ සංගරතනයට. භාගිතුන් වහසේ සංගරතනයට අයි අයිති නෑ. භාගිතන් වහසෙත් සංගරතනයට යිතිනං බුද්දරතනක් තිේනෙ හක් නය. දෙ භාගිත ව හස සංගත්නයට යිතිනෑ. එතකොට අර කෙනෙක් පිටරට යනකොට තමන්ගේ ඥාතීන්ට සදහටම සමුදෙනවා වගේ සියලු සමාදි සමපත්තීන්ට සමඇදිල භාගිතවන් ව හස පිරිවම් පානවා සාරිපුත්යන් වහස කොමද පිරිනුවම් පාන්නේ භික්‍ෂුවක් හැටීර කියන කාරන අවතමයි ගෝසිංග සූත්‍රයේ සඳහන් කරලා තියනව කියෙන කියන්නේ. එන මහා ගෝසිංග සූත්‍රයේ කොහොම දෙේක පැහැදිලි කරලාතියන්. පත් පිනති කෙටියෙන් සැහිපත් කරමු සාරිපුත්්තයන් වහසේ කියන්නේ. යම් භික්ෂුවකට පුළුහන්නන් තමන්ගේ හිතට යටත් නොවී ජීවත්තෙන්ට. අන්න ඒ භික්‍ෂුව තමයි මේ ලෝකේ අග්‍රොතම භික්‍ෂෝ කියන තමන්ගේ හිතට යටත් නොවී ජීවත්තෙන්ට ව. තමයි පිතුරි මෙසාසනයේ ආශ්චර්රිකයාපාන පූරුතෙන සමහර වෙලාවක මේ ලෝක අපි අහනවා සියලුම දේවල් දෙවියන් වහන් සිරියයටක් කියලා අපි මහන් එද්දෝන තර සියල්ල දෙවියන් වහන් සිරටත් නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ස්්‍රෂ්ට භික්ෂුව දෙවියන්ට තබා සමන්ගෙම හිතටවත් යටත්වෙෙන්නේ නෑ කවදාවත්. අපි හැමෝම කරන්න හිතෙන්ෙන දේන අපි සමහර දේවල් කරන්නාකමැති එවුනට අපි හිත අපි අකමැති දේවල් අපි ලෞ්වක් කරවනෝ හිතන්ටක එහම දේවල් නැද්ද කියල පස්සේ තමයි තේරෙන මටන මේකල ගුවමනාවත් තිබුන්නෑ නොත්ම හිත තමයි බල කරන්න මේකට සමහර් කෑමක් කණ්ඩගිය හම්. සමහර නැටුමක් බලන්න ගියහම් මේවාගේ නොවෙෙක් දේවල්ලවට ගිහිල්ල තියෙන්නේ ඇත්තටම මේ මට මූමනාවට නම හිතට වුවමනාවට. හිතට වුවමනාවට බලෙන් උළුප්පගන මිනිස්සු පව් කරනවා. තමන්ට ඇගට ලොකුවමනාවත් තිබිලනේ. දෙන්න හැම වෙලාවම අපිඉන්නේ හිතට යටත් වෙලා නවත් මේ සාාසනි ශ්‍රේෂ්ට භික්‍ෂුව හිත හමන්ට යටත් කරලතින්. හිතට ඕනේ විදිට වැඩ කරන්න බෑ තමන් කැමැති විදියට වැඩි කරන්න. සම්පූර්ණ පරිවර්තනය අනිපත්ත හරෝුලතින්. සාරිපෘත්තයන් වහන්සි කිය අන්නේ එවන් භික්‍ෂෝ තමයි නියම භික්‍ෂුවක් කියන්න කියලා. උන්වහන්සේ ඒට දීලතියෙන උදාහරණය තමයි රජ කෙනෙක් ඉන්නවා. රජ්ජිරුවන්ට වටිනා සලු පිරිච්ච සලු පෙට්ටියක් තියෙනවා. පෝනතරම් සලුත් තියෙනවනි ඒසා රජ්ජිරු උදේට කැමති සලුවක් අඳිනවා කැමැති සලුවක් පොරෝණෝ. දවල්ට කැමති සලුවක් අඳනවා කැමති සලුව පොරෝණෝ. රාත්‍රියයටත් කැමති සලුවක් අඳිනවා කැමති සලුවක් පොරෝණෝ. ඇයි ඇති තරන් සලු තියෙන නිසා. අන්නේ වගේ. කනවා මේ ඕන තර තියෙන තරං සමාධි සමාපත්තිීන්ට සමවදින්ට පුළුවන් කෙනෙක්. මේ ලෝකයේ තියෙන තරං සමාධි සමාපත්තිීන්ට සමවදින්න පුළුවන් කෙනෙක්. තමන්ට කැමැති කැමති වෙලාට කැමතිැමති සමාවිධි සමාපත්තිීන්ට සවාදිිනවා. අන්න එහෙම යම් භික්‍ෂුවකට කටයුතු කරන්න පුළුවහන්. එවන් භික්‍ෂුව තමයි ශ්‍රේෂ්ඨතම භික්‍ෂුව කියනක සාරිපුත්්තයන් වහසගේ නිගමනයයි. ඉදි මේ කාරණාව පින්නතින් තවවිස්සර හැට විස්තර කරවා. නොමුත් අපිට ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා තියෙනවා. අතිවුතුම් සාරිපුත්්ත මහරහතන් වහන්සේ උන්වහසගේ පරිනිර්වාණය පිළිබඳව සාකච්ඡා කෙරන චුන්ද සූත්‍රදේශනාවේ. කොස්සෙනි දේශනාව නිමා කරන කොට සාරිපපුත්තයන් වහන්සේ සදහට සමුගත්ත කියන කාරණාව අපි මේ දේශනාව ඇතිලි විස්තර කළා. උන්වහන්සගේ පරණනිර්වාණයෙන් පස්සේ ආදාහන පූජාව කොහොම සිද්ධ වුනාද. ධාතුන් වහන්සල කොහොම විසුරුුණාද. දෙවී බබුන් උන්වහන්සගේ ආදාහන පූජාවට කොහොම සබන්ධ වුණනාද. මේ අදී කරුණු ඉදිරි දේශනාවකදී අපි සාකච්ඡා කරමුමු. දේශනාවට කාලයේ නිමා වෙලා නිසා. එකොලොස්වෙනි දේශනාව මේ විදියට නිමා කරමින්. මෙ උතුම් වූ මහරහතන් වහන්සේගේ පරනිර්වාණය ගැන කියවෙන මේ දේශනාවට දායකත්වය ලබා දෙන්නේ කරන්දනිය අලගොඩාත්ත පදිංචි කමලා විජේසිංහ මහත්මිය හා. විජේසිහ මහත්මමා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතු අරමුණ කමලා විජේසිංහ මහත්මියගේ මෑණියන් වහන්සේ වන සහ පියාණන් වහන්සේ සෙහිපත් කර ඒ දෙදනාට පුුණ්්‍යානුමෝදනා කිරීමත් W විජේසිංහ මහත්මාගේ මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ සහ සහෝදරයාට පින් අනුමෝදන් කිරීමත්. විජේසිංහ වර්ග පරම්පරාවේ මේගේ සියරුම ඥාතීන්ට පුුණ්්‍යානු මෝදනක් කිරීමත්. මේ උතුම් පින්කම සිද්ධ කිරීමෙන් සිදුකරුම් ලබන අතර සත් ප්‍රාර්ථනා කරනවා පවුලේ ස්වාමීන් වහන්සේ වන අවසරයි බොරොල්ලන්දේ දේවානන්ද මාහිමිපාණන් වහන්සේට පුතුන් දෙ දෙනාට දියනියන් දෙ දෙනාට මිනිබිරියන් සිව් දෙනාට සහ ලැබෙන්ට සිටින දරවාට සහෝදර සහෝදරියන්ට ඒ අයගේ දූදරුවන්ට පೌල්್ලොල්ඩ සම්බන්ධ සියලූම ඥාති න්ට සහ ඒස් සියල් දෙනාගීම දරුවන්ට බෞද්ධ්‍යයා මාධ්‍යජාලයේ ආරම්භ කළ අපොත්තිී වදාලෙ කුසරදම්ම නායක මාහිමි පාණන් වහන්සේට වත්මන් විහාරාධීපති බෞද්ධ්‍යයාා මාධ්‍ය ජාලයේ සභහපති බොර්ලන්දයේ අවසරයි ජර ඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු. වැඩසිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත් මාධ්‍යජාලයේ කාරි මණ්ඩලී සීරු දෙනාටමත් ගෞරවනීය දේශකයණන් වහන්සේට දේශකයණන් වහන්සේගේ දෙමවක්පියන්ට අපට මේ අවස්ථාව ලබාදුන් දේවිකා ජයවර්ධන මහත්ම ඇතුළු පවුලි සසිරු දෙනාට ලොවතුම් මදානය වන මෙවතුම් ධර්මදානයේ කුසලානු භාවයෙන් ධර්මදේශනාව ශ්‍රවණය කළ සෑම දෙනටමත්. උද උපකාර කළ සියලු දෙනාටමත්. වචනයකින් හෝ උපකාර කළ හැම කෙනෙකුටමත්. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතුවේවා. නිවන් දකිනිතුරු සත්පුරුෂ ඇසුරම ලැබේවා සියල දෙනාටම ඉතාම ඉක්මං භවයක කෙටිකාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් අමා මහන් දිිවනිින් සැනසන්ඩ මේ සද්ධර්ම දානානි සන්සේ. ේතුවාසනාවීවා කෙල පාර්ථන කර. ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක ශාසනන් දේවූ වස්සතුකාලීනය සස්්‍යිය සම්පත්ති හේතුච්ච පීතෝ භවතුළෝ කෝචරාජා භවතු දම්මිකු